විජේදාස රාජපක්ෂ දැන් කියනවා නේ මහලුකෝට දැන් මෙතන තියෙන අනිත් ප්‍රශ්නේ තමයි දැන් මෙයා කියන්නේ මේ ගෝඨාභය මහත්මයා බේරගත්තා කියලා නේ. එතකොට දැන් අනිත් අය කවුද? ගෝඨාභය එයා බේරගත්තා කියමු. හතර දෙනාට මොකද උනේ? ඒකන කොහොමද ගෙදර ගියේ? මෙතන ගෝඨාභය බේරන්න ඕනකම තිබුණේ එම නැත්තම් නිස්සංක සේනාධිපතිව බේරන්නද ඕනකම තිබුණේ. දැන් නිස්සංක සේනාධිපති විජේදාස රාජපක්ෂගේ කිට්ටු සංගේ කියලා මේ සරත් ෆොන්සේකා මහත්තයා පැහැදිලි ප්‍රකාශ කරලා ඒක YouTube එකේ තියෙනවා. මම ඊපරද ප්‍රශ්න කරගෙන මම ඔබ බැලුවා. මට අපරාධ පරිශීල දෙපාර්තමේන්තුවෙන් තොරතුරක් ලැබුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ඇමරිකාවේ තිබිච්ච ගෙදර නිස්සංක සේනාධිපති මිරට ගත්තා කියලා. ඒක මේ අවන්ගාඩ් සිද්ධිර ගොඩක් ඉස්සෙල්ලා. මට ලැබිච්ච අපරාධ පරිශීල දෙපාර්තමේන්තුවෙන් තොරතුරක්. එතකොට ඒක ගත්තේ වෙළඳපොළේ මිරටද? එව නැත්තම් වෙළඳපොළේ මිරට වඩා විශාල මුදලක් සේනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙව්වද කියලා කරුණාකරලා පැහැදිලි කරන්න කවුරුවත්. ඒකට නීති ආධාර සැපුවේ නීතිමය පැත්තක උදව් කරේ විජේදාස රාජපක්ෂද නැද්ද කියන එක විජේදාස රාජපක්ෂට පැහැදිලි කරන්න කියන්නේ. එතකොට ගෝඨාභය නිස්සංක සේනාධිපති සමීපතම එක්ම නෙමෙයිද කියලා විජේදාස රාජපක්ෂගේ විජේදාස රාජපක්ෂට පැහැදිලි කරන්න කියන්නේ. එතකොට මේ කරුණු ඇත්තනම් විජේදාස රාජපක්ෂට සදාචාරාත්මක අයිතියක් තියනවද මේ නඩුවට මැදිහත් වෙන්න? මොකද යාට පර්සනල් ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා. පර්සනල් ඉන්ට්‍රස්ට් එකෙන් ඉන්ට්‍රස්ට් එකක් තියෙන දේවල් වලට සාමාන්‍යවරු නීතිඥවරුන්ගේ සම්පදායක් මැදිහත් වෙන්නේ නැහැ. මැදිහත් වෙන්න බෑ. ඒතොර එයා කොහොමද මේ යාගේ හොඳම යාළුවා සම්බන්ධ නඩුවකට එයා මැදිහත් වුනේ කොහොමද? ඔබ විජේදාස මහත්මයාට අභියෝග කරනවා. මට අභියෝග කරන්නේ පැහැදිලි කිරීමක් කරගන්න කියලා කියන්නේ මේ තුප්පු දෙකේ කතන්දර කියන්න එපා කියන්නේ දේශපාලන බඩගෝස්තර දෙච්චර.